ඇගනීර ඉරන ගෙන කොට මයින්න උතුරුමැද පලාද මැතින් පුර පස ලොසක පෝ දවසේ උතුරුමැද පලාදට ම තවමන්න උතුරුමැද පලාද උතුරුමැද පලාද ගත්තහම ලංකාව පිහිටලා තිබු රජධන දෙකක් තියෙන තමයි පලවෙනි අනුරාධ පුරරාජධානය දෙවනි පොළොන්නොරු රජධානය අපි දිම්බුලාගල පුරාණ රජමහ විහාරයම නැතන් දිඹුලාගල ආරන්න සේනාසන ගැන කතා කරේ ලංකාවේ දෙවනි රාජධානය ඉඳලන මම අදැවෙල්ල ඉන්න ලංකාවේ පලවෙනි රාජධානය ලංකාවේ පලවෙනි රාජධානය අනුරාධපුර එතෝට අනුරාධපුර නගරේ ඉඳලා කිලෝමීටර් 40කට එහා ප්‍රමාණයක් දුර ගෙවාගෙන මං ඇවිල්ලා ඉන්නේ මට මේ පිටුපසින් පේන්න තියෙන ඓතිහාසික තන්දිරිමල්ලි රජමහ විහාරයට අපිට එන්න පාරවල් දෙකක් තියෙනවා එකක් තමයි අනුරාධපුරේ ඉඳලා මහවිලච්ඡේ මාර්ගය ඇවිල්ලා ඔබට තන්දිරිමල්ලේට එන්න පුළුවන් එහෙම නැත්නම් මැදවැච්ච නගරේ ඉඳලා මන්නාරම් මාර්ගය ඔස්සේ තන්දිරිමල්ලේ මෙන්න මේ ඓතිහාසික පුරාණ විහාරස්ථානයට එහෙම නැත්නම් රජමහ විහාරස්ථානයට ඔබට එන්න පුළුවන් තන්ත්‍රිමලය ගැන කතා කරනකොට ඓතිහාසික වටිනාකමක් තියෙනවනේ. ඒ තමයි අර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මහමෙවුනා වූනේ වර්තමානයේ වැඩ ඉන්නවනේ. එතකොට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්වාගෙන මහමෙවුනා උයනට යන පෙරහැර ගියේ මෙන්න මේ ඓතිහාසික තන්ත්‍රිමලයේ පූජා භූමියට අයිති වටා පිටාවෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. පුංචි ගියක් දුන්නේ තන්ත්‍රිමලයේ ඓතිහාසික පසුබිම ගැන. විජය රජුරුවන්ගේ ඉඳලා මේ වෙනකල්ම දීර්ඝ ඉතිහාසයක් තියෙන පුරාණ බවක් රැඳිලා තියෙන ඓතිහාසික වටපිටාවක් තියෙන ඓතිහාසික තන්දිරිමලේ රාජමහ විහාරය ගැන තමයි මම අද ඔබට කියන්නේ. අක්කර 250ක් විහිදුණු ඓතිහාසික තන්ත්‍රිමලයේ ගල්තලාව. මෙන්න මේ ගල්තලාව මත තමයි ඓතිහාසික තන්ත්‍රිමලයේ ඓතිහාසික භාවය රැඳිලා තියෙන්නේ. මොකද පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන, ඒ වගේම ඓතිහාසික වටිනාකම් තියෙන, ඒ වගේම මම ඊළඟට දැක බලා ගන්න යන, එහෙම වගේම අලින්දින් ඔබට පෙන්වන්න යන සියලුම ඓතිහාසික ස්ථාන පිහිටලා තියෙන්නේ මෙන්න මේ අක්කර 250ක් විතර තියෙන ඈතට විහිදලා තියෙන ගල්තලාව මත. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් මේ ස්ථානයට වඩම්මවලා රෝපණය කරපු අෂ්ටඵල බෝධි, ඒ වගේම ගලින් නිර්මාණය කරලා තියෙන ඓතිහාසික සැතපෙන පිළිම් වහන්සේ, සමාධි පිළිම් වහන්සේ, ඒ වගේම ඩිග්‍රොයිඩ් මානවයා ඇඳලා තියෙනවා කියලා ජෝන් ස්ටීල් මහත්තයා කියන සිතුවම් සහිත ලේන, මෙන්න මේ වගේ ස්ථාන රාශියක් තියෙනවා පෙන්වන්න. තන්ත්‍රිමලය ගැන මම කතා කරනවා කියලාද කිව්වේ? තන්ත්‍රිමලයේ මෙන්න මේ පූජා භූමිය නිර්මාණය වෙන්නේ, එහෙම නැත්නම් මේ තන්ත්‍රිමලයේ ග්‍රාමය, ඒ වගේම ඉතිහාසය උපතිස්සගම, තිවංක බමුණුගම, ඔන්න ඔය වගේ කතා, එහෙම නැත්නම් ඔන්න ඔය වගේ නම් තිබ්බනේ මෙන්න මේ තන්ත්‍රිමලයට. තන්ත්‍රිමලයේ මෙන්න මේ පූජා භූමියේ නම් නිර්මාණය වෙන්න ඓතිහාසික කතා බොහෝමයක් තියෙනවා. එක කතාවක් තමයි දේවානම්පියතිස්ස රජතුමා රාජ්‍ය සමයේ, එහෙම නැත්නම් දේවානම්පියතිස්ස රජතුමා රජ කරන කාලයේ මේ ස්ථානය තිවංක කියන බමුණෙකුට අයිති, එහෙම නැත්නම් බ්‍රාහ්මණයෙකුට අයිති ගමක් විදිහට තමයි නිර්මාණය කරලා තිබිලා තියෙන්නේ. එතකොට එතුමන් ජීවත් වෙච්ච ගම තිවංක බමුණුගම කියලා සඳහන් කරලා තියෙනවා. ඒ එක කතාවක්. තව කතාවක් තියෙනවා, විජය රජුරෝ ලංකාවට ඇවිල්ලා අනුරාධපුරයේ රාජධානිය නිර්මාණය කරනවනේ. එතකොට රාජධානිය නිර්මාණය කරනකොට මල්ලතු ඔය ආශ්‍රිතව ගම් නිර්මාණය කරගන්න තමන්ගේ ඇමතිවරුන්ට අවස්ථාව දීලා තියෙනවා. එතකොට මෙන්න මේ මල්ලතු ඔය ආශ්‍රිතව මෙන්න මේ වර්තමානය හඳුන්වන තන්තිරිමලයේ ගම ඉතිහාසයේ උපතිස්ස කියන ඇමතියා නිර්මාණය කරපු උපතිස්සගම. උපතිස්සගම වර්තමානයේ තන්ත්‍රි වෙලා තියෙනවා. තව කතාවක් තමයි හොඳ පෙම් පුවතක්, එහෙම නැත්නම් පෙම් කතාවක් නේ, දොඩගමුණු රජතුමාගේ පුත් කුමාරයා සාලිය කුමාරයයි සැඩොල් කොලයටයි තිය අශෝක මාලාවයි අතර තිබුණේ. එතකොට ටික කාලයක් සාලිය කුමාරයා සහ අශෝක මාලාවන් මේ ස්ථානයේ වාසය කරා කියලා ඉතිහාසය සඳහන් වෙනවා.
ඒ ඉතිහාසය සඳහන් වෙනකොට තන්තිරි කියන සමනල විශේෂයට, එහෙම නැත්නම් තන්තිරි කියන සමනල විශේෂයේ හැඩයට නිර්මාණය කරපු රන්මාලයක් පරිත්‍යාග කරලා තියෙනවා. එතකොට ඒ රන්මාලේ මේ ස්ථානේ නිදන් කරලා තියෙනවා කියලා කතාවක් තියෙනවා. කොයි ස්ථානේ නිදන් කරලා තියෙනවද කොහොමද කින්ද මන්ද දන්නේ නැහැ. ඒ නිසා ඒ මාලේ හැඩයට, තන්තිරි කියන සමනල හැඩය නිසා මේ ස්ථානේ තන්තිරි මලේ වුණා කියලා කියනවා. හයක්ගෙතර උස ගලින් නිර්මාණය කර පුළුවස්සක්. මේ වගේ නිර්මාණ දකිනකොට අපේ ආදි මානවයා එහෙම නැත්නම් අතීතයේ ජීවතුණු මිතුන් මිත්තන්ගේ හයිය ශක්තිය කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්නේ. ඇයි මේ අඩි 6ක් විතර උස පුළුවස්සක් නිර්මාණය කරලා තියෙන්නේ? සාමාන්‍යයෙන් අතීතයේ ජීවතුණු අපේ මුතුන් මිත්තෝ අඩි 6ක් විතර උස. එහෙම නැත්නම් උපරිම උසක් තිබුණේ අඩි 6ක්ද නේ? ඊට වැඩිය උසින් යුක්ත අය ජීවත් වෙලා තියෙන්න ඕනේ කියන සාධක තියෙනවා. හැබැයි මේ වගේ ස්ථානයක මෙන්න මේ වගේ උළුවස්සන් නිර්මාණය කරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. සාමාන්‍ය මේක මතයක්. දැන් මේ වගේ මේ පූජා භූමි, මේ ස්ථානේ තන්ත්‍රි මලේ අතීතයේ නිර්මාණය කරපු බෞද්ධ ජනතාවට බැතිමතුන්ට වැඳපුදා ගන්න නිර්මාණය කරපු ස්ථානයක්. මේ ස්ථානයට එනකොට මේ උළුවස්සේ ඔලුව වදින තත්වයක් නේ තියෙන්නේ. හැබැයි අනිවාර්යෙන්ම මේ පඩිපෙළ නැගගෙන මෙතෙන්ට එනකොට ඔලුව නමාගෙන ඉස නමාගෙන ආචාර කරගෙන ඉන්න ඕන. අන්න ඒ හේතුව නිසා තමයි ওই ස්ථානේ ඒ වගේ උළුවස්සන් නිර්මාණය කර වෙන්න ඕනේ කියන මතය තියෙන්නේ. මේ ශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් නිර්මාණ අර පැන නැගුණු අංකුර වලින් මේ ස්ථානේ රෝපණය කරපු එක අංකුරයක්. එහෙම නැත්නම් අශ්වඵල බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක්ද? එහෙම නැත්නම් තන්තිරිමලේ බෝධීන් වහන්සේද? මං කුතුහලයක් තියන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද දන්නවද? අවසරයි අපිට වැඳ පුදා ගන්න. මේ මං එහෙම කියන්න හේතුව මොකද දන්නවද? ජන ප්‍රවාදයේ සාමාන්‍යයෙන් නිර්මාණය වුණු මතයකුත් තියෙනවා. වර්තමානයේ දැන් ටික ටික නිර්මාණය වෙන මතයකුත් තියෙනවා. දැන් ජනප්‍රිය සහ ජන ප්‍රවාදයේ නිර්මාණය වුණු මතය තමයි දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා බුදුදහම් ප්‍රචාරය කරනවා. එතකොට බුදුදහම් ප්‍රචාරය කරලා උන්වහන්සේ සංගමිත් මහරහත් තෙරණියට ආරාධනා කරනවා ලංකාවට වඩින්න. සංගමිත් මහරහත් තෙරණිය ලංකාවට වැඩම කරන්නේ නිකන් නෙමෙයි. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ එද සමග තමයි ලංකාවට උන්වහන්සේ වැඩම කරන්නේ. එතකොට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවත් රැගෙන සංගමිත් මහරහත් තෙරණිය වැඩම කරන දඹකොළ පටුනෙන් ලංකාවට ගොඩ බසින්නේ. දඹකොළ පටුනෙන් ලංකාවට ගොඩ බැහැලා දඹකොළ පටුනේ ඉඳලා දැන් වර්තමානයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව රෝපණය කරලා තියෙන මහමෙවුනා උයනට, අතීතයේ හඳුන්වලා තියෙන මහමෙවුනා උයන, මහමෙවුනා උයනට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව වඩම්මෝන. එතකොට ඒ වඩම්මෝන අතරතුරේ ජන ප්‍රවාදයේ සඳහන් වෙන මතයක් මේක. මේ ස්ථානයේ රැයක් පහන් ගතක, එහෙම නැත්නම් මේ ස්ථානයේ රැයක් පහන් කරා කියලා සාමාන්‍යයෙන් මතයක් තියෙනවා. එතකොට මේ ස්ථානයේ තිවංක කියන බමුණට අයිති ග්‍රාමය නිසා මේක තිවංක බමුණුගම කියලත් අතීතයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවෙන් පැන නැගුණු අංකුර 8න් එක අංකුරයක් මේ ස්ථානයට අරගෙන ඇවිල්ලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අර රැය පහන් කරපු ස්ථානයේ මේ අංකුර වහන්සේ රෝපණය කරා කියලා මතයක් තියෙනවා. ඕක ජනප්‍රවාදේන මතය. හැබැයි වර්තමානයේ තවත් මතයක් ගොඩනැගමින් පවතිනවා. මං එහෙම කියන්න හේතුව සාමාන්‍යයෙන් මෙන්න මේ නටඹුන්වල දකින්නකොට හිතේ ඇඳෙන චිත්‍රය මොකක්ද? සාමාන්‍යයෙන් මේ
චෛත්‍යයක ගර්භය වෙන්න පුළුවන්. මේ පාදම වෙන්න පුළුවන්. මේක දැනට මේ මතු කරලා තියෙන ප්‍රමාණයක් විතර දැන්. මං අර කිව්වේ මේ අෂ්ටඵල බෝධීන් වහන්සේද නැත්නම් තන්ත්‍රිමාලේ වැඩවාසය කරන බෝධීන් වහන්සේද කියලා මං අර කුතුහලයක් ඇති කරේ. දැන් අෂ්ටඵල බෝධීන් වහන්සේ නම් අර මතයනේ තියෙන්නේ. දැන් වර්තමානයේ නිර්මාණය වෙමින් පවතින මතය තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණීම් කරලා මේ ස්ථානය සොයාගෙන තියෙන්නේ. මේ ස්ථානයේ චෛත්‍යයක් අතීතයේ පැවතුණා කියලා. මේ චෛත්‍යයේ ගර්භයේ කොටස වෙන්න පුළුවන්. මේ වටේට තියෙන ප්‍රාකාරය චෛත්‍ය ආරක්ෂාවට නිර්මාණය කරපු ප්‍රාකාරයක් වෙන්න පුළුවන්. මේ අඩි 6ක් විතර උස ඔළුවස නිර්මාණය කරලා තියෙන මේක සතර වාහල්කඩ දොරටුවක් වෙන්න පුළුවන් මේ ස්ථානයට පිවිසෙන. අන්තරිමල රජමහ විහාරයේ පිහිටිගලේ නිර්මාණය කරපු සමාධි පිළිම වහන්සේ. සාමාන්‍යයෙන් අවුගන් රජමහ විහාරයේ අවුගන් රජමහ විහාරයේ, ඊට පස්සේ රැස්සෙහෙ රජමහ විහාරයේ, පොළොන්නරුවේ ගල් විහාරයේ වගේ ස්ථානවල මෙන්න මේ වගේ පිහිටිගලේ නිර්මාණය කරපු පිළිම වහන්සේ දැක බලා ගන්න පුළුවන්. දැන් තන්ත්‍රිමලේ මේ රජමහ විහාරයේත් මෙන්න මේ සමාධි පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ පිහිටිගලේ. සාමාන්‍යයෙන් උස අඩි 8ක් විතර වගේ පිළිම වහන්සේ නම තනිකරම ගලෙන්, එහෙම නැත්නම් මේක ශෛලමය ප්‍රතිමාව. පිළිමේ දෙපසේ, එහෙම නැත්නම් මේ දෙපැත්තේ නිර්මාණය කරලා තියෙනවා පිළිම වහන්සේලා. සාමාන්‍යයෙන් අඩක් නිර්මාණය කරපු වැඩ අවසන් නොකර පිළිම වහන්සේ විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ නිර්මාණය කරලා තියෙන විදිහට. ඒ වගේම නිර්මාණය කරලා තියෙන මේ පිය ගැටපෙල, ඒ වගේම මේ සමාධි පිළිම වහන්සේ දෙපැත්තේ තියෙන පිළිම වහන්සේලා, මේ සියලුම දේවල් අඩක් නිර්මාණය කරපු, එහෙම නැත්නම් වැඩ නිර්මාණ නිම නොකළපු දේවල් විදිහට තමයි අපිට සලකන්නේ. දැන් උස ඔළුවස්ස, ඒ වගේම මෙන්න මේ පිහිටලා තියෙන ගල් කණු සහ අර නිර්මාණය කරලා තියෙන කවාකාර ස්ථානයත් එක්කම බලපුවහම මේ ස්ථානේ වහලයන් නිර්මාණය කරා කියලා අපිට සලකන්න පුළුවන්. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෑත කාලේ සොයාගෙන තියෙන මේ ස්ථානේ නිර්මාණය කරපු වහලය මත උළු සෙවිලි කරපු වහලයක් තමයි මේ ස්ථානේ තිබිලා තියෙන්නේ කියලා. තන්ත්‍රිමල රජමහා විහාරයේ වැඳ පුදා ගන්න ආවට පස්සේ, එහෙම නැත්නම් මේ අකර 250ක විහිදිලා තියෙන ගල් තලාවේ තවත් දැක බලා ගන්න පුළුවන් අපිට ස්ථානයක් තමයි මෙන්න මේ තන්ත්‍රිමලේ සමාධි ප්‍රතිමා වහන්සේ. සමාධි පිළිමේ බලලා මම ආවේ ඊළඟට. සාමාන්‍ය මොකක් වගේද පේන්නේ මේ ස්ථාන? ගලකින් නිර්මාණය කරපු ලෙනක් හා සමානයි නේද? මේ ලෙන තමයි අතීතයේ මේ තන්ත්‍රිමලේ රාජමහා විහාරස්ථානයේ වාසය කරපු භික්ෂුන් වහන්සේලා භාවනා යෝගීව වැඩවාසය කරා කියලා විශ්වාස කරන ස්ථානයක් තමයි මේ තියෙන්නේ. මේ ගලට මුදුනින් පේනවා
සමචතුරස්්‍රාකාර පොඩිවට නිර්මාණය කරපු ගොඩනැගිල්. අන්නේ ගොඩනැගිල්ල තමයි අතීතයේ මේ විහාරවාසය වාසය කරපු භික්ෂූන් වහන්සේලා පරිහරණය කරපු පුස්කොළපොත් ඇතුළු ඒ වගේ පුස්කොළපොත් ඇතුළු වටිනා කියන දේවල් තැම්පත් කරපු ස්ථානයක් තමා අර ඉහලින් පේන ති ඒක තමයි පොත්ගුල් ලේන එහෙමනැත්ත පුස්තකාලයක් දිහට අතීතය පාවිච්චි කරපු ස්ථාන. සමාධි බුදු පිළිම් වහන්සේ වැඳ පුදාගෙනන අපි දැම්මේ සැටපෙන බුදු පිළිම් වහන්සේ ළඟට. සමාධි බුදු පිළිමේ සැටපෙන බුදු පිළිම් වහන්සේ පොළොන්නරු යුගයට සමානව නිර්මාණය කරලා තිබෙනවා. සතුරු ආගමනත් එක්ක අනුරාධපුර යුගයේ අවසාන භාගයේ සමාධි බුදු පිළිම් වහන්සේගේ අර දෙපස තිබුණු පිළිම් වහන්සේගේ පවා වැඩ නිර්මාණ නිමකොට ඉවර කරන්න බැරි වෙලා තියෙනවා. සමාධි පිළිම් වහන්සේ මෙන්න මේ සැතපෙන බුදු පිළිම් වහන්සේ විශේෂත්වය තමයි මෙන්න මේ නිර්මාණය කරලා තියෙන නිර්මාණකරුවා සිරුර ඇඟට ඇලිලා තියෙන ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. 1974 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණීම් කරනකොට තමයි මෙන්න මේ සැතපෙන බුදු පිළිම් වහන්සේ සොයාගෙන තියෙන්නේ. අඩි 45ක් පමණ දිග බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම නැගෙනහිර දෙසට පිළිම වහන්සේගේ හිස යොමු කරලා තියෙනවා. තවත් විශේෂත්වයක් තමයි මෙන්න මේ පිළිම වහන්සේගේ බඩ කොටස, ඒ වගේම අන්න මුහුණේ කොටසක් තියෙනවා, ඒ වගේම මෙන්න මේ පාදයේ කොටසක් තියෙනවා. 1974 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිම වහන්සේ සොයා ගන්නකොට නිදන් සොරුන්ගේ රාජධානිය බවට පත් වෙලා තියෙනවා. නිදන් සොරු නිසා මෙන්න මේ පිළිමේ යම් ස්ථාන විනාශ වෙලා තියෙනවා. ඒ වගේම 1984 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිම් වහන්සේගේ හිසේ හිසකෙස්, ඒ වගේම කන්පෙති, නහසේ අන්න ඒ වගේ අවයව ප්‍රතිනිර්මාණය කරන්නත් උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒ ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙන වෙලේ ඇත්තටම සාර්ථකභාවයක් දක්නට ලැබිලා නැහැ. ඒ කෙසේ වෙතත් පොළොන්නරු යුගයට මෙන්න මේ සමාධි පිළිම් වහන්සේ සහ සැතපෙන පිළිම් වහන්සේගේ ඒ ශෛලිමය සහ ඒ ආකෘතිය පොළොන්නරු යුගයට අයත් බව තමයි සඳහන් වෙන්නේ. තන්ත්‍රිමාලේ රාජමහා විහාරය, එහෙම නැත්නම් තන්ත්‍රිමාලේ පුදබිම ඓතිහාසික භාවය මනාව ඔප්පු කරන මේ පුරාවිද්‍යා රක්ෂිත ඓතිහාසික භාවය මනාව ඔප්පු කරන ස්ථානය තමයි මේ. මේ ස්ථානයේ තියෙන්නේ සමහර විට මේ අවට තියෙන වටපිටාවත් එක්ක මේ වනලැහැබත් එක්ක අපිට කියන්න පුළුවන් මේ ස්ථානයේ අපේ ආදිවාසී ජනතාව ජීවත් වෙන්නට ඇති කියලා. ඉතින් ඒ ආදිවාසී ජනතාව ඔය විවේක කාලය තුල ඉන්න ගමන් ඇඳපු මේ චිත්‍ර තමයි මේ ස්ථානයේ තියෙන බවට සනාථ කරන්නේ. මේ අවට වටපිටාවේ දින ගස්වල කීරි යූෂ ඊට පස්සේ පස් අලු වගේ දේවල් මිශ්‍ර කරලා මේ ස්ථානයේ මේ චිත්‍ර නිර්මාණය කරන්නට ඇති කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ඔවුන්ගේ දිනචර්යාව ඉරහඳ තාරකා මෙන්න මේ වගේ දේවල් මේ ප්‍රාග් ඓතිහාසික ලෙන්වල අඳින්නට සිතුවම් කරන්නට ඇති කියලා සඳහන් වෙනවා. එතකොට
මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහත්තයා ප්‍රකාශ කරලා තියෙන විදිහට සඳහන් කරන විදිහට මෙන්න මේ චිත්‍ර අවුරුදු 4000ක් විතර පැරණි ඉතිහාසයක් තියෙනවා කියලා තමයි එතුමා සඳහන් කරන්නේ. ඒ වගේම ජෝන් ස්ටිල් මහත්තයා සඳහන් කරනවා මේ සිතුවම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්, යුග දෙකකට බෙදන්න පුළුවන් කියලා. ඒ කියන්නේ බුදුදහම පැවතෙන්නට පෙර පැරණි යුගයයි බුදුදහමට බුදුදහම ලැබුණා පස්සේ ශ්‍රී ලංකාවට පසු යුගය වගේ අන්න ඒ විදිහට යුගයන් වෙන් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ. කෙසේ නමුත් හරිම විශ්මජනක දේවල් මේ අනාගත දරුපරපුරට. ඒ වගේම පාසල් වලින් ට්‍රිප් වෙනකොට අනිවාර්යෙන් බලන්න ඕනේ ස්ථානයක්. ඉතින් ප්‍රවේශමෙන් එන්න ඕනේ. මොකද මේ පුරාවිද්‍යා රක්ෂිතයේ ඇතුළට තමයි මේ අපි ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මීටර් 200ක් මීටර් 300ක් විතර වගේ දුර එන්නද මෙන්න මේ චිත්‍ර ටික බලන්න අපි. අක්කර 250ක් වගේ ගල් තලාවක පිහිටලා තියෙන මෙන්න මේ තන්ත්‍රිමලේ රාජමහ විහාරස්ථානේ තවත් ඉතින් බොහෝ දේවල් අපිට බලා ගන්න පුළුවන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ වෙනකොටත් කැණීම් කටයුතු කරනවා. තවත් එලි කරගන්න තියෙන මේ ඓතිහාසික බව, එහෙම නැත්නම් මේ ඉතිහාසයේ බොහොමයක් තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. මොකද දැන් මේ ඉන්නේ කැලෑ භූමියක, මේ ගල් තලාව පිහිටලා තියෙන කැලෑ භූමියක තමයි. එවනත පුරාවිද්‍යා රක්ෂිතයක තමයි මම මෙන්න මේ ප්‍රාග ඓතිහාසික ලෙන්න, එහෙම නැත්නම් මෙන්න මේ චිත්‍ර බලා ගන්න මම ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් තවත් දවස් ඉවර වෙන්න තියෙන්නේ හෝරා කිහිපයක් විතරයි. අදට මට අවසරයි එහෙනම් සමුගන්න තන්ත්‍රිමලේ පුරාණ විහාරස්ථාන, එහෙම නැත්නම් රාජමහ විහාරස්ථානයේ ඉඳලා. ඉතින් ලබන පෝයටත් මේ වගේම ඓතිහාසික භාවයෙන් පිරුණු පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන තවත් පුණ්‍ය භූමියක සිට ඔබ හමු වෙන බලාපොරොත්තු මම අදට සමුගන්න. හැමදාම ප්‍රාර්ථනා කරනවා වගේ අදත් ප්‍රාර්ථනා කරන්නේ සියලු සිත් සුවඳින් පිරේවා.